Thank you very much. අසුනකට බර වී දහසක් නෙතු අතරේ අතරමං වී ආදරේ කියා දෙන්න බෑ රෝමියෝ
Detole uberedi dahasaka chumbana visada Kopule age tavarunu dahasaka ketaya visada Sipaganin dahasaku palamu navum chumbanayen Godaganin aayimat medai dang jeevite සුනකට බරවි දහසක් නෙතු අතරේ අතරමං වී ආදරේ කියා දෙන්න බෑ නදීක දැන් ඔබ කැමතිද අපිත් එක්ක පොඩ්ඩක් ගයන්න අපි ගයමු කාටවත් බය වෙන්න දෙයක් නැහැ ණයත් නැහැ හඬ ගියාට ප්‍රශ්නෙකුත් නැහැ හැඩක් තියෙයි අපේ නදීකගේ අත්වැල් ගායක රැණ අනුපම පලිය වඩන මදුෂ් චන්ද්‍රසිරි අකිල ආරච්චිගේ අපි අපේ සතුට පළ කරමු ඔවුන් අගේ නම් සාමාන්‍ය මිනිස් හඬ මිනිසා කතා කරන්නේ ස්මුදුනේ නහයෙන් උගුරෙන් පපුවෙන් සහ බඩෙන් ඉන්ස්ට්‍රුමන්ට්ස් නොවේ නම් වාද්‍ය භාණ්ඩ අවශ්‍ය නැහැ කියන එක හඬ ආශ්‍රයෙන් යමක් කළ හැකි මානව හඬෙන් විතරක් කළ හැකි. අතරම මේක අහම්බෙන් ගායනා කරන්නට යෝජනා කළ දෙයක් ඇලුම් සහෝදරයා. අපි මේ නේපත්‍යාගාරයේ මේ පුහුණු වීම් කර පුහුණු වීම නැතම මේ මේ විවේකයෙන් ඉන්න වෙලාවෙ නිකන් හඬ හදා ගන්නට ගායනා කළ ගීතයක් ඇලුම් සහෝදරයා කිව්වා මේක අපි ගයමු කියලා. අතරම ඔබට මේක මං හිතනවා දුර්ලභ දෙයක් කලාතුරකින් ආයි කොහෙවත් ගෑන එකකුත් නැහැ. අද මෙතන ගෑයි විශේෂයෙන්ම සුනිල් ශාන්තයන්ගේ පුත්‍ර රත්නේ විවාහ වෙන මොහොතේ ඔහුට සර්ප්‍රයිස් එකක් හැටියට මෙයා ප්‍රමුඛ මේ කණ්ඩායම ගිහිල්ලා සුනිල් ශාන්තයන්ගේ ගීපෙලක් ස්වකීය හඬ ස්වරය භාවිත කරලා ගායනා කළා මං හිතනවා ඔබට මේ වෙලාවේ ඔබ වෙන දීප්තිමතුන් පෙළකට මෙය අතිශය වැදගත් වෙයි බලන්න මිනිස් හඬක මහිමය කොච්චරද කියලා So
නොසනා දෙපිරමු. ඇතරම මිහි කතනලවලත් ගයන්න හිටියේ. ඒකත් වෙනම හඬ හැඩක් එක්ක. හොඳයි නැවත අපි අපේ නාද කණ්ඩායමට ආරාධනය කරනවා. ඔව්. දුමල් සාචාන්දිම. අපි ඊළඟ අදියර සඳහා අවතීර්ණ ලබා ගන්නෙ මෙහිමයි. වසන්තේ අක නාද. හොඳයි. අපි මීළඟ කොටස ආරම්භ කරන මෙන්න මේ විදිහට. කවුරුත් කැමැත්තෙන් නරඹපු බොහොම සුන්දර ප්‍රේම කතා ගීතයක්. හින්දි ගීතයක්. එය ගයන්න මොහොට වඩා සුදුස්සෙක් කොහෙද? දුමල් කියමු. I'm not the one who's running out of time.
क्यों रो रहा हूँ मैं හොඳයි අපි මීළඟට දුමා කොහොමද කියන්නේ බොහොම මෙහෙරි ගීත කොන්නකට යමු ඊට කීපයක එකතුව මගේ සිහිනය වයි මගේ සිහිනය වයි තනියහනේ නොවේ ආදරේ හද උණුසුම ඔබයි ඔබසනේ මගේ ඔබසනේ මගේ අනියහනේ නොවේ ආතරේ ඔබ මුතුලල් වටේ මගේ සිහිනේ ඔබයි ඔබේ සෙනෙහෙ මගේ අනියහනේ නොවේ ආතරේ ඔබ මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගේ මට ඔබේ ආදරේ ඔබගෙන් තරම් ලැබූ පෙම්වතන් ඉතින් ආදරේ නම් බොහොමයි හැදුම් නෙළුමක් නෙළුමක් කරන් Darling I'm thinking about how
එසේනම් ප්‍රේමිතුරු මිතුරුනි අපි දෙවන අර්ධයට යමු ජීවිතය ආදරේ කතරම් තිබුණත්
සාමාන්‍යයෙන් ආදරය විරහව නැතිව යන්න බෑ. ජීවිතේ අපි මොනවා ලැබුණත් කුමන දේ තිබුණත් අපි මොනතරම් කුමාරයෝ හෝ කුමරියෝ වුවත් සතුටට වැඩිය දුකයි වැඩි. ඒක නිසා තමයි දුකේදී නැගෙන කඳුළුමයි අප්‍රමාණ සතුටේදීත් නැගින්නේ. ඍදුම සනීපයි ආදරය කරද්දී. ඒ නිසා අපි දැන් හිමිහිට ගීතෙන් කොයි අයුරින්ද වර්තමානයේ විරහව කතා කරන්නේ. ආරාධනය ඒ පිළිබඳ පොද්දක් අපි ගැඹුරට ගිහිල්ලා බලමු. ආරාධනය දයාන් විතාරණට බලමු ඔහු අපිට මොනවද කියන්නේ කියලා. ඔබිසුසුම් පවන්සලයි මගේ කුපුල් පුරාවෙලේ ඔබිසුසුම් පවන්සලයි මගේ කුපුල් පුරාවෙලේ ඔබිසිනේ හස ගොඩ ගලයි කුණුසුමට මාව මගේද මටම බයයි මා ඔබේ ඔබම කියයි ඔබ මගේද මටම බයයි ඔබ සඳක් වගේ හැඩයි හිට අමාවකද සැකයි ස්තුති. එම ගීතය රචනා කළේ රවි සිරිවර්ධන,
සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මීළඟට ගායනා කරන්නේ වසස් කාලේ මරණම් ගීතය. මේ ගීතය මා සමග ගායනා කළේ නෙළු අධිකාරි අද උපේකා නිර්මාණි මා සමග ගායනා කරන මේ ගීතයත් රචනා කළේ රවි සිරිවර්ධන, සංගීතවත් කළේ කනාරත්න විජේවර්ධන. දැන් ආරාධනය කරනවා අපේ දයන් විතරණ ගාන ශිල්පියාට විශේෂ සමෘද්ධි දිනේ ප්‍රදානය කිරීම සඳහා අපේ සංගීතයක මණ්ඩලයේ වසන්තයේ ප්‍රසංගේ සංගීතයක මණ්ඩලයේ අපේ සමාජික
දෙපලකට අපි හොඳ අතුලසනා දෙදෙමුද දශක කිහිපයක් පුරා ලාංකීය සංගීත ශාස්ත්‍රයේ දායකත්වය ලබා දුන් ඔහු ඡායාරූප ශාස්ත්‍රයේද ප්‍රවීණයෙක් දයන් විතරණ ඔබටයි මේ ආරාධනය සමරොතිරණයේ ලබා ගැනීමට සමරොතිරණ ප්‍රදානය සඳහා මේ ආරාධනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු මහතාට අපි හොඳ අත්පුලසනා දෙදෙමුද ඇත්තම ස්තුතිවන්ත වෙනවා මේ මං හිතන්නේ 2002 මගේ ගීත ජනප්‍රිය වුණාම මට මතක මුලින්ම මම 2002 තමයි ආවේ ඊට පස්සේ මං හිතන්නේ 6 වෙනි පාට තමයි අද මං මේ ඔබ සැම වෙනුවෙන් ආවේ ඉතින් ඇත්තටම නිරන්තරයෙන්ම මාව අගය කිරීම ගැන මට තියෙන ලොකු සතුටක් සියලු දෙනාට තිරුවන් සරණයි හොඳයි දයන් විතරණ නැවතත් අපේ ආරාධනය උපේකා නිර්මාණයට ඊළඟ ගීත ගයන්නට තුල් පැතිවිත හා කන් පැති සොයනා මූනට විකම් පානවා ඕනෑ බට වැඩිදූ මගේ පෙම්වතා ඕනෑ බට වැඩියෙන් මට නම් වුණා ගිනි Everything banana again
ge sindai ko sadara sarada satisaleva hina henna hita udaya bage giya සමෘතිලි නියක් තිබුණා අපි ආරාධනය කරනවා සමෘතිලි ප්‍රදානය කිරීම සඳහා සංගදායක මණ්ඩලය සමාජික සමාජික වන්දේපලක් පැමිණෙනවා සංගීතයේ විවිධ සංස්පර්ශ කරමින් තම ගායන හැකියාව පෙන්වූ ඇය අද රාත්‍රියේ මේ වසන්තයාග වේදිකාව හැඩ කර අවසන් පේකා නිර්මාණේ ඔබට මේ ඇරයුම සමරතිලින ලබා ගැනීමට සමරතිලිනේ ප්‍රදානය කිරීම සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජනක විජේකුල සූරිය මැතිතුමනි ඔබට මේ ආරාධනය ආචාර්යතුමනි මොහොතක් වේදිකාවේ රැඳී සිටින මෙන් ඉල්ලා සිටිනවා සාම්ප්‍රදායික සංගීත කලාව නව මානයකට රැගෙන ගිය ඔවුන් අද රාත්‍රියත් සොඳුරුතම රාත්‍රියක් බවට පත් කර අවසන් තව දුරටත් ඔවුන් මේ රාත්‍රිය සොඳුරුතම රැයක් බවට පත් කරාවි නාද සංගීත කණ්ඩායමේද පිරිනැමෙන සමරුතිලණිය පිළිගැනීමට නාදවාද බෘන්දයේ නායක නයන කරුණානායක වෙත කෙරෙන ඇරයුමයි මේ ස්තුති ආචාර්යතුමනි ඔබ ස්තුති උපේක ඔබටත් නයනටත් අපේ සුභපැතුම් විශේෂයෙන්ම මේ කටයුත්ත හරහා සෙසු විසව කීපයක් ඔවුන් සංවිධානය කළ තිබුණා ඒ ගැන පොඩ්ඩක් සිහිපත් කිරීම
වටිනා වල සතිය ඔවුන් සංවිධානය කරන මහාචාර්ය ඉදිරිපිට සරච්චන්ද්‍ර එලිමහන් රංගපීටි සතියක් වේදිකා නාට්‍ය රඟ දක්වනවා. ශාන්ත බණ්ඩාර අනුස්මරණ විවාද තරගාවලිය පැවැත්වෙනවා අන්තර් පාසල් අන්තර් පීට අන්තර් විශ්වවිද්‍යාල මට්ටමින්. ඒකම විහඟ සර තරගාවලිය පැවැත්වුණා. වාදන ගායන හා නර්තන හැකියාව නෙළි දැක්වීම කෙටි නාට්‍ය තරගාවලි සංස්කෘතික උළෙල සහ සාහිත්‍ය වැඩමුළු ගණනාවක් පැවැත්වුණා. මේ එහි සංගීතමය අංගය තමයි අප විඳිමින් රස විඳිමින් සිටින්නේ. ඊළඟට අපේ ආරාධනය නදීක ගුරුගේට. අයිබෝවන්, මේ ගීතය ටිකක් හෙමින් යන එකක්. හැබැයි ඒක සංගීතයේ තියෙනවා. සමහර කෙනෙක් ඒකට කැමති වෙන්න පුළුවන්, සමහර කෙනෙක් ඒකට අකමැති වෙන්න පුළුවන්. නමුත් යම් හේකින් අකමැති වුණොත් සද්ද නොකර අහන අයට අහන්න දෙන්න. මම හිතන එක වැදගත් කියලා. ස්තුතියි. Obe laya man
mandale gupta niheliya re ma avadi itna නදීක ජෝඩුවේ අනිත් නදීකට ආරාධනය කරනවා. දැන් අපි හිමිහිට අවතින්න මේ මිසිරින්නේ විරහවේ සැපය පහස ඒ වගේම ස්පර්ශය සූපත් බව අප්‍රමාණයි කියලා කියන ගීතය තමයි ප්‍රස්තුතය. නදීක ජයවර්ධන. God.
Thank you. Tara me geetha gena yamak kiyanna one eken api sindu karna kale chaminda ratnasuriya thamai api pudumayata patta karana geetha rachana aragena godak kalada matu une me geethayth ehema visheshathwayak thibba eka man aasuna eka hethuwa virahawa hemathissema e vedanawa gena kiyawena geethayan thamai godak kalada thibbe namuth me geethaye hu lasanta liyala thibba hema deekinma nikmila issarahata yanna one kiyana ekak gena bohom stuti. මට මතකයි මීට අවුරුදු 20කට විතර කාලෙත් විශ්වවිද්‍යාලවල මම සංගීතය මෙවැනි වැඩසටහන් කරද්දී මේ වගේමයි ගොඩක් දේවල් වෙනස් වෙලා නැහැ සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා ලෝකෙ ගොඩක් වෙනස් වෙන්නෙත් නැහැ එකපාර හිමීට වෙනස් වෙනවා අපි කැමති උදේ වෙනකොට ඔක්කොම වෙනස් වෙලා ඔක්කොම හොඳ වෙලා තියෙනවනේ. හැබැයි හොඳ වෙන්නේ නැහැ අමාරුයි. හොඳ කරගන්න ඕන. ආ. හැබැයි තාම කම්මැලි හිතිලා නැහැ. ඒ යම් සංගීත සම්ප්‍රදායක් අරගෙන එහෙම එකක් අහලා තිබෙ නැති කාලෙක. ළමයි කෑ ගහද්දි ඈ ළමයි ඈනුන් අරිද්දි. ඒකට මං ප්‍රේක්ෂකාගාරයට දොස් කියන්නේ මම දොස් කියන්නේ අපිට කලින් හිටපු පූර්වජයින්. ඒගොල්ලෝ සින්දුම කියලා ආයෙත් සින්දුම කියලා වචන නැති සංගීතයක් විඳින්න ඉගැන්නුවේ නෑ ඕගොල්ලන්ට. ඒක ඕගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි තරුණයෝ. ඒක ඕගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි. ඒක නිසා මම ඕගොල්ලන්ට මොකුත් කියන්නේ නෑ. අපිට කලින් හිටපු පූර්වජයෝ සින්දුම කියලා ඕගොල්ලන්ව එකතන පල් කළා. මතක තියාගන්න මම ඒක දන්න නිසා මම තාමත් අරගල යතහැරලා නැහැ තාමත් මම සින්දු කියනවා මියුසික් නැති සින්දු කියනවා ඈ ළම යෑනුන් අරිද්දි දවසක ඒගොල්ලෝ ඉගෙන ගනි ඈ අහන අය අහවි දැනටමත් දන්න අය අහවි ඉතින් මීට අවුරුදු 20කට කලිනුත් මේ වගේ තව අවුරුදු 20කට පස්සෙත් මේ වගේ වෙන්න නම් මට ඕන නැහැ ඒකයි මම කියන්නේ පිනිදිය කඩා හැලෙනවා දවමුවා මුල්ලු හිස පහන් නිවෙනවා මංගෙන තුරු අද්දර අල්තාරේ ඉන්න වද බලා අභීෂා අභීෂා අභීෂා
Nubia Katare Pasalakun Nokia Nail Nimne Sulagata Vat Nokia Mangena Turu Adder Altare Inna Vada Bala Abisha Abisha Nubia Katare Masalakunu Nodia Nail Nimnae Sulagata Vat Nokia Nubia Katare Masalakunu Nodia Nail Nimnae Sulagata Vat Nokia Mangena Turu Adara Altare Inna Vada Bala Abisha 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 Dumal Thank you. Where are the gay gang? You're the gay.
වශයෙන් කිව්වොත් පිටාරේ යනතරමට ගිටාර් පිටාරේ යනතරමට ගිටාර් කියන්නේ දැන් කීයක් තියෙනවද 1 2 3 4 5 6 7 පාක් කරලා තියෙන ගිටාර් එකයි කීයක්ද මේක තමයි මම කිව්ව ඔබට ගිටාරය රූබර කතක් තුල්ලු කරගෙන ශෘංගාරයේ තත් පිරිමැද්දාම හිතට දැනෙනවා මේක තමයි ඇත්ත කතාව ලෝක ප්‍රජාවේ පැවැත්මෙහි මූලාශ්‍රය ආදරය මගතනේ බොහෝ වෙලාවට මේ අපේ සංවිධායක මණ්ඩලයකම ආදරය දාර්ශනිකත්වය ගැන කතා කරන්න කියලා. මොන දාර්ශනිකත්වයක්ද? දාර්ශනිකයත් බොළඳ විදියට ආදරය කරේ නැත්නම් අනාථයි. ආදරය බොළඳයි. බොළඳ විදියට ආදරය නොකළොත් අතීතයක් නැහැ, වර්තමානෙකුත් නැහැ, අනාගතෙකුත් නැහැ. ඒකින්ද තමයි බොළඳ වචන යොදාගෙන පුළුවන් තරම් ගීත හදන්නේ, සංගීතයම වවන්නේ. විරහව තරණය කළ හැකි, නිවාදමිය හැකි සංගීතය අද දවසේ අපි ඔබට ජීවිතයේ හරස්කඩ ආදරය සමාන ලකුණ දාලා සංගීතයත් එක්ක සමාන කළා අපේ ජීවිතේ අපි හැමෝටම ගයන්න පුළුවන් සමහර ඒවා කියන්න පුළුවන් එය හොඳින් වෘත්තියක් හැටියට කියන්නා තමයි ගයන්නා බවට පත් වෙන්නේ නැත්නම් අපි බොහෝ වෙලාවට නාන කාමරෙදිත් ගීත ගායනා කරනවා දොර ඇතුව හෝ නැතුව නමුත් වෘත්ති මට්ටමට පත් වෙන්නේ මෙන්න මේ වගේ හඬ පෞරුෂයෙන් සහ ඒ හඬ මහිමය ඔබ වෙනි දක්ෂයන් පෙළක් ඉදිරියේ දක්ෂ ලෙස ගායනා කොට පෙන්වීමෙන් මේ රාත්‍රිය හරිම වර්ණවත් රාත්‍රියක් ඔබේ විනය වින්දනය අසමසමයි අසමානයි ඒට අපගේ අපි හොඳට අත්දිගහැරලා අත්පුලසනාදයක් අපිටම දීගමු මේ අපි අපිමයි හොඳ අත්පුලසනාදයක් ජීවිතය මේ රාත්‍රිය විඳගත්තට ආරාධනය කරන සමනුත්‍රිණ ප්‍රධානය උදෙසා අපේ සංවිධායක මණ්ඩලයේ තරුණ තරුණියන් දෙපළට
ගායකයෙකු වාදකයෙකු පමණක් නොවේ ඔහු ගීත රචකයෙකු සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසද සිය නිපුණතාවයන් ප්‍රදර්ශනය කළයි අද මේ වසන්තය යග 2017 වේදිකාවෙත් ඔහු සිය දක්ෂතාවයන් කුසලතාවයන් මැනවින් ප්‍රදර්ශනය කොට අවසන් නදීක ගුරුගේ ඔබටයි මේ ආරාධනය සමෘතිරින ලබා ගැනීමට සමෘතිරින ප්‍රදානයට මාගේ මේ ආරාධනය අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සොයිර ඔබටයි අනන්‍ය වූ හඬ පෞරුෂයකට උරුමකම් කිව් ඔහු ගිටාරයේ තත් මනාව හසුරුවමින් සංගීත ක්ෂේත්‍රයේ සුපහැදිලි මාවතක ගමන් කරන අයෙක්. අද මේ රාත්‍රියත් සුන්දරතම රාත්‍රියක් බවට පත් කිරීමට දායක වූ නදීක ජයවර්ධන ඔබටයි මේ ආරාධනය සමෘතිලින ලබා ගැනීමට. සමෘතිලිනේ ප්‍රදානය සඳහා මාගේ ආරාධනය පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති නිපුණ සංකල්ප සහෝදරයාට. ස්තුතියි ඔබට ඔහුගේ හඬ පෞරුෂය රුවන් රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ඔබ අසා ඇති බවට කිසිදු සැකයක් නැහැ. ගේයපද රචකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඔහු නමින් කැලුම් ශ්‍රීමාල්. කැලුම් ශ්‍රීමාල් ඔබටයි මේ ආරාධනය සමෘතිරිණේ ලබා ගැනීම සඳහා. සමෘතිරිණේ පිළිගැනීම සඳහා මේ ආරාධනය පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය අනු කොමිටුවේ සභාපති ප්‍රසාද් දත් කෝරළ සොයුර ඔබට. දුක සතුට ලැබීම නොලැබීම ආදරය විරහව මේ දේවල් අපේ ජීවිතයට යන්නේ හරියට ඍතුවෙන් ඍතුවට මාරු වෙනවා වගේ. මේ හැම දෙයක්ම සිනාවෙන් පිළිගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ ජීවිතයේ වටිනාකම. එක ඍතුවක් ඉවර වෙන්නේ තවත් ඍතුවකට ඉඩ දෙන්න. මේ වසන්තයේ අග අවසරයි ගිම්හානයට. හොඳයි ප්‍රියදර මිත්‍ර මිත්‍රවෙනි, ස්තුතිය ඔබට නැවතවතාවක්. ස්තුතිය කියන්නේ ලෝකේ ලස්සනම වචනය. තවත් ලස්සන වචනයක් තියෙනවා, මේක තමයි සමා වෙන්න කියන එක. වරදක් වුණා නම් සමා වෙන්න. බොහොම ස්තුති හැමදාමත්. මා විශ්වාස කරනවා අපිට වැඩිය ඉදිරියෙන් ඉන්න දීප්තිමතුන් ගණනාවකට නැවතවතාවක් ගීතවත් වෙන්න ඔබගේ බුද්ධි ප්‍රබෝධය වගේම හදවතට ගායන්නට ස්පන්දනය හඳුනා ගන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනය. නුදුරු අනාගතයේදී ඔබ අනිවාර්යෙන්ම එතන සිටියොත් අපි අනිවාර්යෙන් මේ වින්දනය පිරිනමන්න. නදීක කිව්වා වගේ, මේ නදීක ගැයුවා වගේ වෙනස් වෙන්න විශ්වාසයක අවිශ්වාසය විශ්වාස කරන්න. ඕක තමයි හැමදාම අප සතු ප්‍රධාන සිතිවිල්ල. ඊළඟ ගීතය විශේෂයෙන්ම අපේ සංගදායක මණ්ඩලයේ ජීවිතය ගැන ගීතෙන් යමක් කියා දෙන්න කියලා. ඇත්ත වශයෙන්ම අපි කොහේ කොහොම හිටපු අයද අද එකිනෙකා මුණ ගැහෙලා තියෙන්නේ. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඉන්න අය සරසවියට ආවට පස්සේ සංසාර පුරුද්දකට වගේ එකිනෙකා හමු වෙනවා. ඒක තමයි විශේෂත්වය. හැබැයි කවදාකවත් බිඳී නොයන මිත්‍ර යදමකින් බැඳී වෙන්න යනවා. අවුරුදු ගානකට පස්සේ හමු වුණත් හැමදාම හම්බෙච්ච යාළුවෙක් වගේ. මේක තමයි සරසවි මතකය. පේරාදෙනියේ හන්තානේ හැමදාමත් ඒ දෙස බලා හිඳීවි. ඊළඟ ගීතය ප්‍රථම වතාවකට මේ වගේ වේදිකාවක ගැයෙන්නේ.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ අර ක්‍රිකට් ගැන කතා කරපු නිසා චිත්‍රපටයකට ගීතයක් ලියන්න අවස්ථාවක් ලැබුණා. පෞද්ගලික කාරණාවක් වුවත් ඒක පොදු දෙයක්. බිනට් රත්නායක මහත්මයාගේ ඉරහඳයට චිත්‍රපටයේ ඇත්ත වශයෙන්ම දෙකක් දාන ගමන් මේ ගීතය හැදුවා. හදලා මෙයාට දුන්නා. මම කිව්වා විසිල් එකක් විතරක් පුළුවන් නම් පාවිච්චි කරන්න කියලා. මේකේ මම රචනා කළේ ඇත්ත වශයෙන්ම අපේ ඔබේ ජීවිතයයි. අපි කවුද? අපි කොහෙන්ද ආවේ? අපි යන්නේ කොහාටද? මේ තමයි අපි හැමදාමත් අත්විඳින අනියත සත්‍යය. මේ තමයි අපිව හැමදාමත් සතුටටපත් කරන්නේ, කුතුහලයටපත් කරන්නේ. එයමයි අපි සදහටම විශ්වාස කරන්නේ. එයයි මේ අපි ගයන්නේ. මේ ගැන ඔබේ අදහස ඔබ කියන්න ඕන. හැබැයි මේ ගීතය මීට මං හිතන අවුරුදු ගණනාවකට උරුදී චිත්‍රපටයකට නිර්මාණය කළා. ඒ ගීතය කැලුම් ලියලා ඇත්තටම අපි කැලුම් සම මම අර මේ ක්ලබ් එකේ ක්‍රිකට් ක්ලබ් එකේ වාඩි වෙලා එකට මේක නිර්මාණය කළා ලියමින්. මේ ගීතේ කීප දෙනෙක් ගායනා කළා. චිත්‍රපටයකට ගායනා කළා නදීක ජයවර්ධන පවා. මම ගායනා කළා. භාතිය සන්තුෂ් ගායනා කළා. අමිල පෙරේරා ගායනා කළා. මේ ගීතේ නිකම්ම නිකන් ගිතාරුවක් සහ උරුවම් බෑමක් විසලක් එක විතරයි යන්නේ. මේ මම දන්නේ ඒක කොහොම ප්‍රතිඵලදායක වේද කියලා. කෙසේ වෙතත් ඉතාම අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයකින් ප්‍රමාණාත්මක වශයෙන් කුඩයි. නමුත් මා දන්නවා ඒක සංගීතමය ගුණාංග ඊට වඩා වැඩි කියලා. කෙසේ වෙතත් අසන්නන්ට මේ ගීතය මදූෂ අපේ තරුණ ගායකයා මේ ගායනා කරා. හොඳයි. මේ ගීතය බොහොම කල්පනාවෙන් වදන් ටික අහන්න කියලා මම ඔබට ආරාධනය කරන බොහොම සාවධානව අපේ ජීවිතේ ඇත්ත කතාව. ජීවිතේ දකින්න
යන්නේ තනියම එනමුදු තනි කවුරුන්ද සුසුමට වැඩියෙන් සමීප වන්නට මේ ලංවීමේ වෙන්වීමක් කොයින්ද මේ මානව සුවදේ පිනෙන්ම මේ හිර හඳ යටදීම ආදරේ කියන්න ජීවිතේ ඔයන්න මේ හිර හඳ යටදීම ආදරේ කියන්න ජීවිතේ ඔයන්න මහිතන අපි වැඩසටහනේ අවසානය කරා එළඹිලා ඉන්නේ. සංගීතය, රසවින්දනය, කලාව සඳහා තියෙන ඇල්ම, කලාව සහ සමාජයේ අතර තියෙන සම්බන්ධතාවය, මේ සියල්ල ගැන හිත හිත සින්දු අහන්න බෑ තමයි. නමුත් අපි අන්තිම ගීතය ගායනා කරනවා. නාද අපේ ඉතාම ඉස්තරම් සංගීතයක් සපයන අපේ සහෝදරවරුන් නයන ප්‍රමුඛ ඔවුන්ට මම හිතනවා මාත් සොල සන්නාදයක් දිය යුතුයි ඔබ වෙනුවෙන්. නදීක ඔබටත් ස්තුතිය මගේ සහෝදරයා. කලක මට අකමැත්තෙන් හිටපු දැන් මට කැමති වෙලා ඉන්න. නදීක ස්තුතිය. අපේ තරුණ සහෝදරවරු දෙදෙනා අකිල, අනුපම සහ මදූෂ ඔවුන්ට ස්තුතියි මේ වර්ණ ගැන්වීම කරේ. කැලුම් නැමැති යව කොහොමද හඳුන්වන්නේ? කොමේ හාදයක්? කැලුම් ඇත්තම ගායකයෙක් වීමේ බලාපොරොත්තුවෙන් තමයි ගුවන්විදුලි සංස්ථාවට යන්නේ. ඔහු ඇත්තම නතර වෙන්නේ නිවේදකයෙක් කියලා. ඒක තමයි ඔහු කියන්නේ. ගුරා උඹ ආවේ වයන්න, හැබැයි උඹ ගයන්නෙක් කියලා නතර වුණා කියලා. මම කිව්වා මේක සිංහලද මේ කතාවනේ, වයන්න ගයන්න. මම කිව්වා මම හල්ම යන්නෙක් වෙන්න ආවේ. ඉතින් ඇත්තම කැලුම් ආවේ ගායකයෙක් වෙන්න. මිනිහා ඇත්තම නරක ගායකයෙක් නෙවෙයි. අවසන් ගීතය අපි ගායනා කරන්න සූදානම්. ඔබට ස්තුතියි. මම දන්නවා තරුණ වියේදී අම්මා අසීරුතාවන් එනවා. ඈ ඒවා ඉතා ධනාත්මක ලෙස දිශානත කළ යුතුයි වඩාත් යහපත් හෙටක් වෙනුවෙන්. මම හැම විටම තරුණයෝ වෙනුවෙන් පෙනී සිටින. මොකද මන් දන්නවා අපිට කලින් එවකට තරුණයන්ව හිටිය අය තමන්ගේ වැඩේ කළේ ඉතාම කීප දෙනයි කියලා. ඒ වගේ අය ගොඩක් දෙනෙක් කේමදාස, සුනිල් සාන්ත වගේ ගොඩක් අය හිටියා නම් මට මම වාත වෙන්න ඕනේ නැහැ සහෝදරවරු. එහෙනම් අපි සින්දුවක් කියද්දී මිනිස්සු අහන් ඉන්නවා. රස විඳිනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කවුරු හරි කරන්න ඕනේ. ඉතින් කේමදාස, සුනිල් සාන්ත වැනි ශ්‍රේෂ්ඨ සංගීතඥයන්ට මගේ අවංක ගෞරවය මේ මොහොතේ පිරිනමන්නට මම කැමතියි. අවසාන ගීතය අපි ගායනා කරන ඔබට ස්තුතියි. මෙතන මීට අවුරුදු 14 කලක අපි පර්ෆෝම් කළා මායි නදීකයි. ඒත් ඔය වගේමයි ඒක මම කිව්වේ. සතුටක්. සුබ රාත්‍රියක්. Thank you.
එසේනම් අපි අත වශයෙන් මේ රාත්‍රියේ ඔබට බොහෝ කරුණ රසායන සංගීතයක් ලබා දෙන උත්සාහ කළා. මම විශ්වාස කරන ඒ උත්සාහය යම් ප්‍රමාණයකට සාර්ථක වෙන්නේ ඇති ඔබේ ප්‍රතිචාරයෙන් එය පැහැදිලිව අපිට දැනට ඊට අපේ ආචාර්ය පල කරන ගමන් මේ ශබ්ද සංයෝජනය වෙනදට වැඩිය නූතන තාක්ෂණය භාවිත කරමින් මේ ශාලාව ඇත්තටම ඔබට දැනෙනවා ඇති මේ කතා කරනකොටත් මේ කිසිම එෆෙක්ට්ස් මුකුත් දාන්න නැතුව යම් කිසි දෝංකාරයක් තියෙනවා. ඒ දෝංකාර ශබ්දයක් පිරිපහදු කරගෙන නූතන තාක්ෂණය භාවිත කරමින් යාවත් කාලින් කරමින් අපිට ශබ්ද රසය සැපය අපේ නාද ශික්ෂක ප්‍රසන්න ලංකා තිලක සා PL ප්‍රමුඛ සීලු දෙනට අපි හොඳ අතුරසනා දැප්‍රිය මිත්‍ර මිතුරෙනි පිරිනමමු. එමනම් බොහොම සුති මේ රාත්‍රී වසන්තය අග සීතලට යාවෙන්න ඕන්න මෙන්න කියන තර රාත්‍රී වස්සානේ සඳ පායා තියෙන මොහොතක අපිත් එක්ක ඒකලාශී වුණාට ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා බාල මහලු වැඩිහිටි පොඩි හිටි සියලු දෙනාටම ජීවිතය තාම තරුණයි ප්‍රිය මිතුරු මිතුරෙනි සතුටින් ඉන්න ජයම පමණයි ඔබ සියලු දෙනාට දීර්ඝායු වේවා බොහොම ස්තුති.
Thank you.